අතරක් නොමැතිව අප ජීවිත තරඟයේ වේගයෙන් ගමන් ගන්නවටත් වඩා වේගයකින් අපේ සිත විවිධ තැන්හි ගමන් කරනවා. එලෙසින් සිත දුර ගමනක් යද්දී සිත එක්තැන් කර ගැනීමට භාවනාව සුදුසුම ක්‍රමවේදයක්. එහෙත් තවමත් භාවනාව නොකරන අයද, භාවනාව ගැන නොදන්න අයද, භාවනාව ගැන අසා තිබුණද, එය නිසි ක්‍රමවේදයකට සිදු නොකරන අයද බොහෝ දෙනෙක් සිටී. ඒ අතර භාවනාවෙහි වැදගත්කම පිළිබඳව අවබෝධයක් සහිතව භාවනාවෙන් නිරත වන අයද අපි අතර සිටිනු දක්නට ලැබෙනවා. මේ දිනවල පැතිර යන COVID-19 වෛරසය ජීවිත රැසක් බිලිගෙන අවසන්. ඒ වගේම තවත් ජීවිත බිලි ගන්නට මාන බලමින්ද සිටී. එවැනි කාලවකවානුවක ශරීර ප්‍රතිශක්තිය මනාව ඇති පුද්ගලයන්ට මෙම වෛරසය ආසාදනය වීම බොහෝ දුරට අවම බවයි සෞඛ්‍ය අංශ පවසන්නේ. ප්‍රතිශක්තිය උදෙසා විවිධ ක්‍රමවේදයන් ඖෂධ ආදී භාවිතා කිරීම සේම භාවනාවේ විශ්මිත ප්‍රතිශක්තිකරණය ඔබත් අත්විඳ බැලිය යුතුමය. මේ කියන්නේ යන්නේ භාවනාවේ සුවිශේෂී ප්‍රතිශක්තිකරණ විශ්මිත ආශ්චර්ය ගැනයි. 2003 වසරේදී ඇමරිකාවේ විශ්වවිද්‍යාලයකින් භාවනාව වෛරස් ආසාදනවල ප්‍රතිශක්තිය පිණිස උපකාර වනවාද යන කාරණාව පිළිබඳව පරීක්ෂණයක් සිදු කළා. එහිදී සතිමත් බව පිළිබඳ සති 8ක සායනික පුහුණු වැඩසටහනක් නිරෝගී සේවකයන් සහිත වැඩමීමක සිදු කර තිබෙනවා. එම පරීක්ෂණය සිදු කර තිබෙන්නේ මේ ආකාරයෙන්. සායනික පුහුණු වැඩසටහනට පෙර අවසන් වූ වහාම සහ වැඩසටහනින් මාස 4කට පසුව මොළයේ විද්‍යුත් ක්‍රියාකාරීත්වය මැන බලනවා. සති 8ක පුහුණු කාල සීමාවෙන් පසුව කාණ්ඩ දෙකකට ඉන්ෆ්ලුවෙන්සා වෛරස එන්නත් කරනු ලබනවා. එම කාණ්ඩෙන් එක් පිරිසක් භාවනාව නිසි පරිදි සිදු කරමින් සිටි අතර අනෙක් පිරිස භාවනා නොකර සිටිනවා. එලෙස භාවනා නොකළ පිරිස සමග සසඳන විට භාවනා කළ පිරිසගේ මොළයේ වම් ප්‍රදේශයට වන්නට සක්‍රියතාවයේ සැලකිය යුතු වැඩවීමක් එනම් ධනාත්මක බලපෑමක් සහිත විද්‍යුත් රටාවක් හඳුනාගෙන තිබෙනවා. එසේම මොළයේ වම්පස සක්‍රියතාවයේ අගෙහි වැඩිවීමට අනුව එන්නත සඳහා ප්‍රතිදේහ ප්‍රමාණය වර්ධනයද පුරෝගතනය කළ හැකි විය. මෙම ස්වාගනීම් වලින් පෙනී යන්නේ කෙටි කාලීන සතිමත් භාවනා වැඩසටහනක් මොළයට සහ ප්‍රතිශක්තිකරණ ක්‍රියාකාරීත්වයට ප්‍රබල බලපෑමක් ඇති කරන බවයි. එසේම මෙම ස්වාගනීම් භාවනාව තුළින් මොළය හා ප්‍රතිශක්තිකරණ ක්‍රියාකාරීත්වයේ ධනාත්මකව වෙනස් විය හැකි බව පෙන්වා දෙන අතර අතිරේක පරීක්ෂණවල අවශ්‍යතාවයද අවධාරණය කරනවා. භාවනාවේ නිරත වූ පිරිස සුවය ලැබීමේ ප්‍රතිශතය ඉතාම ඉහළ වනු දක්නට ලැබිනි. ඕනෑම කායික මානසික රෝගී තත්ත්වයකට බුදුදහම ලබා දෙන්නේ සුවපත් භාවයකි. අපගේ භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටි කාලයේදී භාග්‍යවතුන් වහන්සේත් මහා කාශ්‍යප මහරහතන් වහන්සේත් මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේත් යම් යම් රෝග පීඩා තත්ත්වයන්ගින් පසු වූ අවස්ථාවල බොජ්ජංග සූත්‍රයේ දේශනා කර ඇති බවද බෞද්ධ ඉතිහාසයේ සඳහන් වනවා. බොජ්ජංග සූත්‍ර දේශනාවෙන් අනතුරුව භාග්‍යවතුන් වහන්සේත් මහරහතන් වහන්සේලාත් නිරෝගී සුවය ලබා තිබෙනවා. බොජ්ජංග යනු සිහිය වැඩිමෙන් ලැබෙන ප්‍රතිඵලයයි. එලෙසින් සතිමත් බව සිහිය නිවැරදි වැඩිමේ අනුහස් අතීත ත්‍රිපිටක ධර්ම කාරණා තුලසේම වර්තමානයේද සනාත වී තිබෙනවා. ලොවක් නසන්නට එන වෛරසයකට ඉහලින් අනන්ත බුදුගුණෙහි සතිමත් බව කොතෙක් දැයි කීමට නොහැකි. නොපමාව භාවනාව ඔබ ජීවිතයට හුරු කරගන්න. අප්‍රමාණ වූ බුදුගුණ සමුදාය තුල ජීවත් වුවහොත් ධර්මයේ හැසිරෙන ඔබ ධර්මයේ විසින්ම ආරක්ෂා කරගනු නියතයි. මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කර සීනුව සලකුණු වන්න.